ශාබිර භාවයේ තුලදී අපි අනිවාර්යෙන් හඳුනා ගත යුතුයි ඒකේ ස්වභාවයන් දෙකක් තියෙනවා කතික සහ විදියට. අනේක හොඳට මතක තියාගන්න. ඊට තුන්වෙනි කාරණය තමයි භාෂාව පිළිබඳ නිර්වචන හඳුනා ගන්නකොට ඒකේ සංයුතිය වගේ ඒකේ කාර්යභාරය පිළිබඳව අපි අවධානය යොමු කළ යුතුයි. දැන් උතන ඔය පැහැදිලි කිරීම තුළ මූලික වශයෙන් පැහැදිලි කරන්නේ භාෂාවේ කාර්යභාරය. ඒ වගේම තමයි භාෂාව සමාජ නිර්මිතයක් බැවින් ඇත්තටම භාෂාව පිළිබඳ අර්ථ විවරණ ඉදිරිපත් කරනකොට ඒකේ සමාජ කාර්යභාරයන් පිළිබඳව අවධානය යොමු කළ යුතුයි. ඒතොර ඇත්තටම අපි ඔකට පැහැදිලි පිළිතුරක් කියනකොට නිර්වචන පද නම් කරගෙන නිර්වචනයක් අර්ථ විවරණය කරනකොට මෙන්න මේ කාරණා හතර කෙරෙහි සැලකිල්ලක් දැක්විය යුතුයි කියලා ඔගොල්ලෝ මූලික වශයෙන් කියනවා. ඊළඟට ඔගොල්ලෝ ගන්න මෙතන තියෙන නිර්වචන කීපයක් නේද? මම මේක සරල නිර්වචනයේ කීපයකින් ඔගොල්ලන්ට අර්ථ විවරණය කරන්න. ඒකට ඒ හඳුනා ගැනීම තුළ කැමති නම් ඒ කාරණා ලියන්න පුළුවන්. එහෙමත් නැතිනම් ඕගොල්ලන්ගේ අභිමතය පරිදි ඔබ ගන්නා වූ නිර්වචන මම මේ ලබා දෙන ආකෘති තුළ පැහැදිලි කරනවා නම් කිසි ගැටලුවක් නැහැ. මිනිසා මිනිසෙකු වන්නේ භාෂාව නිසාය. භාෂාව පිළිබඳව තියෙන නිර්වචනයක්. මිනිසා මිනිසෙකු වන්නේ භාෂාව නිසා විලෙම් වෙනුන් තමයි එතන පැහැදිලි කරන්නේ. දැන් මිනිසා මිනිසෙකු වන්නේ භාෂාව නිසා. එකක් තමයි දැන් භාෂාව කියන එක දරුවනේ මානවයාට ජෛව විද්‍යාත්මකව උරුම වෙච්ච දෙයක් කියලා කතා කරාට ඇත්තටම භාෂාවේ උච්චාරණය විතරයි ජෛව විද්‍යාත්මක. භාෂාව කියන ස්වභාවය කාර්යභාරයන් පැවරෙන්නේ සමාජ විද්‍යාව. කියන්නේ සමාජ අනුයෝජනය සමාජ ජීවත් වෙන සමාජ සංස්කෘතික වපසරිය තුළින් තමයි භාෂාව උරුම වෙන්නේ. සත්තු එහෙම නැහැ. සත්තුන්ගේ භාෂාව ජෛව විද්‍යාත්මක උරුම වෙනවා. කියන්නේ උපතින් තමයි භාෂාව කියන එක දෙයි අරගෙන භාෂාව එක ස්වරූපයක් වෙන අර වාචික ඉන්ද්‍රියන් පදනම් කරගත්ත හඬ උච්චාරණය කියන හැකියාව මිසක භාෂාවේ ස්වභාවය, ඊ අන්තර්ගතය, කතා කරන භාෂා වර්ගය, ඊ විභාරය ගොඩනගින සමාජ අනුයෝජනය තුළින් තමන් නැතිනම් තමන් ජීවත් වෙන සමාජය තුළ. හරිද? එතකොට දැන් ඒ වගේම භාෂාව කියලා කියන්නේ සංස්කෘතික කාර්යයක්. නිසා අර මාන තිරිසනයි මානවයයි වෙන් කරන ප්‍රධානම දේ තමයි භාෂාව. හරිද? අන්න ඒ නිසා මිනිසුන්ට ගැටුමක් ඇති නොවී සමාජ පැවැත්ම තහවුරු වෙන්නේ භාෂාව නිසා. ඒ වගේම තමයි අනිකා කියන දේවල් පිළිගැනීමට, අනිකාට අදහස් ප්‍රකාශ කර ගැනීමට, සමාජ විඥානයක් ලබා ගැනීමට, ඉගෙනීමට, තමන්ගේ සිතගේ අනිකාට ප්‍රකාශ කිරීමට නේද? ඊළඟට චින්තනයේ දියුණු කිරීමට, තමන්ගේ ආධ්‍යාත්මික දියුණුව සහ භෞතික දියුණුව ලබා ගැනීමට මෙවැනි සියල්ලටම මානවයාට හැකියාවක්. මානවයා සංස්කෘතික සත්වයෙක් බවට පත් වෙන්නේ භාෂාව නිසා. එනිසා අපිට තිරිසනාට වඩා උසස් ගණ මේ ගතිගුණ සහිත සංස්කෘතික සත්වයෙකු බවට මානවයා පත් වෙලා තියෙන භාෂාව නිසා. අනේ එනිසා විලේම් වෙන්හුම් කියනවා භාෂා වනාහි මිනිසා මිනිසෙකු වන් කරයි. අපි කියනවා මිනිසා මිනිසෙකු වන්නේ භාෂාව නිසා. හරිද? එතකොට තිරිසනාගේ නැත්නම් සත්‍යයන්ගේ මිනිසා නැමැති සත්‍යය වෙන් කරන ස්වකීය මිම තමයි භාෂාව කියලා. හරිද? ඔන්න ඔය විදිහට ඔයගොල්ලන්ට කැමති නම් පළවෙනි නිර්වචනය පැහැදිලි කරන්න. ඊළඟ දෙවෙනි පැහැදිලි කිරීම තුද්ද කියනවා භාෂාව නම් මිනිසාගේ ශාරීරික ක්‍රියාකාරීත්වයට පරියාප්ත වන ප්‍රකාශනශීලී ගතිය යුතු ආකෘතියයි. ලෙනාඩ් බ්ලූම්ෆීල්ඩ්. තො ලෙනාඩ් බ්ලූම්ෆීල්ඩ් කියන වාග් විද්වතා කියනවා භාෂාව නම් මානසික ක්‍රමේ ක්ෂර විඤ්ඤාස ගැන වැඩි සැකිලක් දක්වන්න එපා. කොම්පට කියපු ප්‍රශ්නයක්. භාෂාව නම් මිනිසාගේ මානසික ක්‍රියාකාරීත්වයට පරියාප්ත වන ප්‍රකාශනශීලී ගතියේ ආකෘතියයි. එතකොට මේ ලෙනාඩ් බ්ලූම්ෆීල්ඩ් කියන වාග්විද්‍යතාගේ පැහැදිලි කිරීම තුළ අපිට පැහැදිලි හඳුනාගත හැකි දෙයක් තමයි මිනිස් භාෂාව ක්‍රියාකාරීත්වය නැත්නම් භාෂාවේ ස්වභාවය දරුවනේ මිනිස් මනස
කරගත දෙයක්. ඒකයි මේ ප්‍රශ්නපත්‍රය කියන්නේ චින්තනයේ මෙන්ම මානවයාගේ චින්තනයේ මෙන්ම සමාජ ක්‍රියාදාමයේ පදනම ගොඩනගන්නේ භාෂාවම. නේ? පොඩ මිනිසුන් සංස්කෘතික සත්වෙක් බවට පත් වෙන එක නේද? මිනිසුන්ගේ දුක, සතුට, ආවේගය ඊළඟට ආවේගය ඊළඟ සාහසේ භීතිය කුතුහලයේ විතරම නෙවෙයි. දැන් සාහිත්‍ය කලාව තමන්ගේ සිතගේ සමස්තිත්ත්වභ්‍යන්තරයේ තියෙන සියලු සිතුවිලි අනිකාට සන්නිවේදනය කිරීම, ඊළඟට තමන් විනෝදේ ලබමින් අන් අයටද විනෝදය සැපයීම නේ. මෙවැනි අර මිනිස් මනස හා බැඳුණු සියලුම ක්‍රියාදාමයන් නැගෙන්නේ භාෂාව මත. ඇතනම භාෂාව කියලා කියන්නේ මෙතන දුම් පිට කියන්නේ ඒකයි, භාෂාව වනාහි චිත්ත අභ්‍යන්තරය එළියට දාන දෙයක්. ඒ කියන්නේ මිනිසාගේ සිතේ ඇති වෙන සියලුම චෛතසික ක්‍රියාදාමයන් භෞතික විවහාරයක් බවට පත් වෙන්නේ භාෂාව නිසා. සාහිත්‍ය කලාව නිර්මාණ වින්දනය මේ හැමදේම භාෂාව මතින් තියෙනවා. දැන් උගලන්ට උනේ නම් අර භාෂාවේ කාර්ය දැන් උගලගේ තියෙන සටහනක් තියෙන්නේ නැහැ භාෂාවේ කාර්යභාරය පිළිබඳ. එතන භාෂාවේ කාර්යභාරය පිළිබඳව තියෙන තියෙදි සටහනේ උගලන්ට තියෙන්නේ නැහැ වින් වෙන වශයෙන් සමාජ කාර්යභාරය, වින් වෙන වශයෙන් මනෝවිද්‍යාත්මක කාර්යභාරය, වින් වෙන වශයෙන් සංස්කෘතික විද්‍යාත්මක කාර්යභාරය, වින් වෙන වශයෙන් මේ මොකද්ද මේ සන්නිවේදන කාර්යභාරය ගැන වෙනමම පැහැදිලි කිරීමක් තියෙනවා. එතන දැන් එතනදී අපිට මෙතන බ්ලූම්ෆීල්ඩ්ගේ විග්‍රහය අපිට භාෂාවේ තියෙන මනෝවිද්‍යාත්මක පදනම පදනම් කරගෙන පැහැදිලි කිරීමේ හැකියාවක්. හරිද? ඊළඟට සුසිරෝ කියනවා භාෂා පද්ධතිය නම් අර්ථමය වෙනස්කම් මාලාවක් හා බැඳුණු ශබ්දමය වෙනස්කම් මාලාවක්. ඒ කියන්නේ ඇත්තටම බස කියලා තියෙන දේ භාෂාව කියලා දේ දරුවනේ මානව ක්‍රියාකාරීත්වයේ ප්‍රතිඵලයක්. ඒ කියන්නේ මිනිසුන් කරන කියන දෑ ඇසුරෙන් තමයි භාෂාව කියන එක නිර්මාණය වෙන්නේ. ඒකට භාෂාවයි සංස්කෘතිය අතර තියෙන අන්‍යෝන්‍ය සම්බන්ධතාව. නේද? සංස්කෘතිය නිසා තමයි භාෂාව උපදින්නේ. ඊළඟට භාෂාව නිසා තමයි සංස්කෘතිය පවත්වාගෙන. එතකොට දැන් මිනිසුන් කළ කී දෑ සංස්කෘතිය නම් මිනිසුන් කළ කී දෑ භාෂාව මත නිරූපණය වෙනවා නම් දරුවනේ හැමදෙස්සෙම මතක තියාගන්න අර භාෂාව වනාහි සංස්කෘතියේ කැඩපතක්. පැහැදිලිද? එතකොට හැමදෙස්සෙම මතක තියාගන්න භාෂාව කියලා කියන්නේ දරුවනේ සමාජ ක්‍රියාදාමයක ප්‍රතිඵලයක් විදිහට ගොඩනගෙන. එනිසා බොහෝ විට මිනිසුන්ගේ ක්‍රියාකාරීත්වය ඇසුරින් මිනිසුන් ශබ්ද එකඟත්වයක් මත අර්ථයක් ගොඩනගාගෙන තියෙනවා. භාෂාව ගොඩනගන්නේ එහෙමනේ ශබ්ද තියෙනවා වෙන වශයෙන් විද්‍යාත්මක සමාජ විද්‍යාත්මක වශයෙන් අර්ථ තියෙනවා පොදු එකඟත්වයක් මත ඊට අර්ථකථනයක් ලබා දෙනවා. හැබැයි උන්වයි කියන අර භාෂාවේ සංධානකදර ගොන් කියලා ශබ්දයක් තියෙනවා, ආ කියලා ප්‍රත්‍යක් තියෙනවා, ගොන් ආ ගොනාවේ. එතකොට සංස්කෘතික ක්‍රියාදාමයේ කියන සමාජමය ක්‍රියාදාමයේ ප්‍රතිඵලයක් විදිහට සාමූහික එකඟත්වයක් මේ ගොනා කියන විවහාරයට ගොඩනැගෙන. ඒ කියන්නේ අන් දෙකක් නැත්තම් නේද? ඊවැනි විවහාරයක් සහිත සත්‍යයකට අපි කියනවා ගොනා කියන. එතකොට ඒ ගොන් කියන શબ્දය ගොඩනැගෙනකොට දැන් ඒ ගුණා කියන අර්ථකථනයේට අපි පොදු සමාජ එකඟත්වයක් තියෙනවා. එතකොට ඒ සමාජ එකඟත්වය එක සමාජ දැන් ගනු කෙවිත ගොන් දක්වන්න කියලා ග්‍රාමීය පරිසරයේ කිව්වොත් එහෙම එතනදී ගුණා කියලා කියන්නේ සිව්පාසක්. හැබැයි අපි දන්නවා භාෂාවේ වාචික ස්වරූපය ගත්තම ඒක තියෙන ස්වරූප දෙකක්. එකක් තමයි ව්‍යත්වහර සහ ජනවහර. ජනවහරෙත් අපි විවහාරයන් දෙකක් දකිනවා, පුරේවැසියා කතා කරන පුරවහර සහ ගැමියා කතා කරන ගැමිවහර. දැන් ගැමිවහරේ ගනු ගොන් දක්වන්න කෙවිත කියලා කියපුවම අර හරක් කෙලවන්න හරි කමත්තේදී මැඩුවන් කියන අර පොළපා ගන්න හරි ගොනු දක්වන්න තමයි කෙවිතක් අවශ්‍ය. එතෙන්දී ගුණා කියලා කියන්නේ තිරිසන් සත්‍යය. නැතනම් දන්න සිංහලින් ගොන් දීහර. හැබැයි
නාගරික ග්‍රාමීය පරිසරය තුළ පුරේවැසියා කතා කරනකොට ගණු ගොන් දක්වන්න කෙවිට හරියන්නේ ගොනෙක් දක්වනවා නම් අනිවාර්යයෙන්ම මුදල් අවශ්‍යයි. දැන් දිගුණා කියලා කියන්නේ වෛශ්‍යාව කියන අර්ථකථනය. එතකොට දැන් මේ පැහැදිලි කිරීම තුළ හොඳට මතක තියාගන්න. භාෂාවක් හැම වෙලාවෙම ශබ්දමය සහ අර්ථමය වශයෙන් ඒක වෙනම ආකෘතිමය ආකාරයකට ගොඩනැගෙනවා. හැබැයි මේ අර්ථකථනයන් වලට අර්ථයන් ලබා දෙන්නේ අදාළ සමාජයේ මත. උදාහරණයක් විදිහට ගත්තොත් අපි දන්නවා භාෂාවය ගත්තම බ්ලූම් ෆීල්ඩ්ගේ තියෙන සම්බන්ධතා න්‍යාය කියලා එක. සමාජ අවස්ථානුව භාෂා භාවිතය කියලා ඔකළු න්‍යායාත්මකව කතා කළා. දැන් එතනදී කියනවා නේද, දැන් උදරට භාෂාවේ සම්බන්ධතා ඝනත්වයට බලපාන එක හේතුව තමයි භෞතික හේතු. නේද, ඒක බ්ලූම් ෆීල්ඩ්ගේ විග්‍රහයයි. භෞතික හේතු මත භාෂාව වෙනස් වෙනකොට අපි දන්නවා උදරට පහතරට. එතන උදරට පහතරට අනුව භාෂාව වෙනස් වෙනවා. උදරට අපච්චි කියන යන පහතරටදී තාත්තා වෙනවා. දැන් සමාජ පන්තියන් අම්මා අම්මි වෙනවා. ඒ වගේ දළුවනේ දැන් එකම විවාහාරයේට එකම භෞතික මේ ආම්පන්නයේ විවිධ වචන දෙන්න දැන් ගානක එකතු පොල් ඔයනවා. සමහර පොල් ඔයනකොට සමහර පොල් ලිලි ගන්න. නේ සමහර කූස් දෙනකොට සමහර ඇහැරෙනවා. නේ සමහර ප්‍රදේශවල ඔන්න ඇත්තේ කුරුල්ලයි කියලා කියපුවම කුරුල්ලයි කියලා කියනවා බර්ඩ්ස් කියන අර්ථයක්. සමහර ප්‍රදේශවල වැල්ල වැල්ල වාය වගේ පැතිවල ගත්තා මේම කුරුල්ලයි කියලා කියනවා නේද, කුරුල්ලයි කියලා කියනවා කෙසෙල් වල වගේ අල වර්ග වලින් හැදෙන ශාක වැල් වල ශාක ඒ වගේ ශාක වල හිටවන අර මුටයියා කියන අර්ථකත්. සමහර පැතිවලදී එහෙම ගිහිල්ලා පිරිමියෙක් කිව්වොත් එහෙම අන්නාත්ති කුරුල්ලයි කියලා සමහරකට කසාදේ වගේ දේවල් කටු ගන්නත් ඉතින් ඇයි එතනදි කුරුල්ලයි කියන එක කුරුල්ල ඉන්නවද නැතුව අත්ත කීටියොත් එහෙම ඒ කසාද ජීවිතෙන් ඇති ඵලයක් නැති. එතනදි කුරුල්ලයි කියලා කියන්නේ මොකද්ද කියලා චූටි එකාගේ කලිසමේම ගලවලා අපි කියනවා ඔන්න පුතේ බහ ගන්නවා ගන්න කුරුල්ල පේන්නේ නේද. කියන්නේ අර්ථකත ශබ්දමය අර්ථමය වශයෙන් වඩාත් සංවිධානාත්මකව භාෂාව ගොඩනැගුණ දරුවනි අර්ථය ලබා දෙන්නේ ඒ සමාජ පද්ධතිය මත. හරිද, නිසා සුචෝ කියන විදිහට ඒ විවහාරය තමයි. හැබැයි ඉතනදී මතක තියාගන්න ශබ්දමය අර්ථමය වශයෙන් වෙනස් වෙනවා. දැන් ඒ නිසාම තමයි දැන් හිස කියන එක සමහරු ඉංග්‍රීසි භාෂාවෙන් කියනවා සිංහල භාෂාවෙන් ඔළුව කියලා කියනවා නේද, හින්දි භාෂාවෙන් ශීර් කියලා කියනවා, දෙමළ භාෂාවෙන් තලෙයි කියලා කියනවා. මේ තව තව භාෂාවලින් විවිධ අර්ථකථනයන් දෙනවා. ද බර්නාඩ් බ්ලොක් කියන විද්වතා කියනවා භාෂාවක් නම් මිනිසුන්ගේ සමාජ සමූහයකගේ සාමාජිකයන්ද සංස්කෘතික කොටස්කරුවන්ද වශයෙන් අන්‍යෝන්‍ය ක්‍රියාකාරීත්වය හා සන්නිවේදනය සඳහා යොදා ගන්නා සාමූහික වූ වාක්‍ කේත පද්ධතියක්. එනම් ඇත්තටම මේ නිර්වචනය තුළ බර්නාඩ් බ්ලොග්ගේ නිර්වචනය තුළ භාෂාවක් නම් මිනිසුන් සමාජීය සමූහයක සාමාජිකයන් සංස්කෘතික කොටස්කරුවන්ද වශයෙන් අන්‍යෝන්‍ය ක්‍රියාකාරීත්වය හා සන්නිවේදනය සඳහා යොදා ගන්නා සම්මුතික වූ වාක්‍යයේද සංකේත පද්ධතියක්. දැන් භාෂාවට තියෙනවද රෝණේ කිසියම් ආකාරයක ව්‍යාකරණ පද. භාෂාවක් අපිට උචිත පරිදි ගොඩනගා ගන්න බෑ. භාෂාවක තියෙනවා ව්‍යාකරණ පද. භාෂාවක විවහාරයේ ගොඩනැගෙද්දී අනිවාර්යයෙන්ම ඒක සංස්කෘතික ක්‍රියාකාරීත්වයක ප්‍රතිඵලයි. මානව ක්‍රියාකාරීත්වය දැන් භාෂාවේ ඉතිහාසය ගැන කතා කරද්දී අපි මේ කතා කරන වාචික විවහාරයේ මුල්කාලීන භාෂා විවහාරයක තිබුණේ නැහැ. මුල්කාලීනව මානවයා දිනු භාෂාවක් ගොඩනගා ගැනීමට තරම් දියුණු මානසික කායික සහ මානසික තත්ත්වයක නැති නිසා අනිත් පැත්තේ අවශ්‍යතා නැති බැරි. මුල්කාලීනව මානව අවධියේදී මානවයා භාවිතා කරේ නිර්වාචික සන්නිවේදන. හැබැයි හෝමෝ හැබිලිස් කියන මානව අවධිය වෙනකොට උච්චාරණ ඉන්ද්‍රියන් ප්‍රසාරණය වෙලා මානවයාගේ මේ ජීව විද්‍යාත්මක හැඩය නැත. මානවයාගේ ශාරීරික ස්වභාවය උච්චාරණය වෙන පරිදි උච්චාරණ ඉන්ද්‍රියන් හැකි මේ උච්චාරණ ඉන්ද්‍රියන් සංකෝචනය කිරීමට හැකියාවක් ලැබිලා අන්න වචන ශබ්ද ගොඩනැගෙන්නේ. ඒ අවසාන ප්‍රතිඵලයක් විදිහට තමයි භාෂාව කියන ගුණය. එතන භාෂාවේ මුල් කාලීන ස්වභාවය ලිඛිතයි, ඊට පස්සේ සොරි වාචිකයි, ඊළඟට තමයි ලිඛිත ස්වභාවය ගුණ.
කෙසේ නමුත් වූ ඒවා භාෂාව හැමතිස්සෙම මානව ක්‍රියාකාරීද සංස්කෘතික උරුමයක්. ඒකයි අපි කමත් භාෂාව, දීවර භාෂාව, ඒ සමාජ විවහාරයන් අනුව, සමාජ සංස්කෘතිය අනුව භාෂාවේ වෙනස්කම් තියෙනවා. හරිද? ඒකට දැන් මෙන්න මේ මේ මෙන්න මේ මේ විදිහට ඕගොල්ලෝ භාෂාවේ කාර්යභාරය පදනම් කරගෙන, භාෂාවේ සංස්කෘතිය පදනම් කරගෙන, භාෂාවේ සමාජ නිර්මිතයක් විදිහට හඳුනාගෙන මේ නිර්වචන තුලින් භාෂාව හුදෙක් මානව අවශ්‍යතාවයන් මෙන්න සමාජ අවශ්‍යතාවයන් ලෙස ගොඩනැගුණා කියන එක පැහැදිලි කරන්න ඕනේ. හරිද? එතකොට භාෂාවේ කාර්යභාරය, භාෂාවෙන් කුමක්ද කියන නිර්වචන, මෙන්න මේ දේවල් ඊළඟට සමාජ සංසිද්ධියක් ලෙස භාෂාව කියන න්‍යායාත්මක සටහන් තුන ඇසුරෙන් තමයි මේ ප්‍රශ්නෙට ඕගොල්ලෝ උත්තර දෙන්නේ. ඒ වුණාද? එහෙනම් ওই ප්‍රශ්නෙට අපි ওই විදිහට උත්තරේ පැහැදිලි කරගමු. ඊළඟට මේ ප්‍රශ්න පත්‍රයේ තියෙනවා දරුවනි දෙවෙනි ප්‍රශ්නේ. මේ දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ තියෙනවා නූතන ජනමාධ්‍ය සංදේශ, නූතන දෙවෙනි ප්‍රශ්නේ බලන්න, නූතන ජනමාධ්‍ය සංදේශ අන්තර්ගතයේ නිර්මාණයේ අන්තර්ගතයේ නිර්මාණශීලීව පෝෂණය කිරීම සඳහා ජනවාර දායක කරගෙන තිබේ. වාණි දෙල්නාටි තේමා ගීත නිදසුන් වශයෙන් කියන පැහැදිලි කරා. එතන මේ මේ වගේ ප්‍රශ්න ලකුණු ගොඩාක් ගන්න පුළුවන් ප්‍රශ්න. දැන් මේ ප්‍රශ්නෙට ඕගොල්ලෝ දන්න මේක ප්‍රධාන අන්තර්ගත දෙකක් තියෙනවා. එකක් තමයි න්‍යායාත්මක ඕගොල්ලෝ දැනගන්න වෙනවා ජනවහර කියන එක. හරිද? ඕගොල්ලෝ ජනවහර කියන එක න්‍යායාත්මකව දැනගන්න වෙනවා. දෙවෙනි කාරණය ප්‍රායෝගික විවහාරයක් විදිහට ඕගොල්ලෝ ටෙලිනාට්‍යවල තේමා ගීත ගැන දැනගන්න වෙනවා. ඒකම ප්‍රායෝගිකව දැන් ඇත්තටම ජනවහර ගැන මේ භාෂා පාඩමේ, නිර්මාණාත්මක පාඩමේ අපි කතා කරන්නේ නිර්මාණ පෝෂණය කිරීමට භාෂාව කෙතරම් දුරට දායකත්වයක් සපයනවාද කියන කාරණේ පදනම් කරගෙන. හරිද? භාෂාව කෙතරම් දුරට ප්‍රායෝගික දායකත්වයක් අපිට සපයනවාද කියන කාරණේ පදනම් කරගෙන. දැන් මම ඒකයි කිව්වේ මේ මේ පේපර් එකට උත්තර ලියන්න ඕගොල්ලන්ට ආත්ම සටහන් අනිවාර්යයෙන්ම අවශ්‍යයි. ඒ දේවල් නැතුව ඇත්තටම ලියන්න බෑ. ජනවාර කියන එක න්‍යායාත්මක සටහනක් අවශ්‍යයි. හරිද? නූතන නිර්මාණකරණයේදී සංදේශ පෝෂණය කිරීමට ජනවාර භාවිතා කරලා තියෙන්නේ කොහොමද කියන එක ප්‍රායෝගික සටහනක් ඕගොල්ලන්ට, ප්‍රායෝගික උදාහරණ සහිත පිළිතුරක් ඕගොල්ලන්ට අවශ්‍යයි. ඒකයි අපි ගුණගුණාම කියන්නේ තියරි නැත්තම් දැනුම තියරි සටහන් ටික එකතු කරගන්න. මතක අපේ තියරි කොහොමද කියන්න පුළුවන් මේක ව්‍යාපාරයක් කියලා එහෙම වෙන්නත් පුළුවන්. හැබැයි තමන්ට අවශ්‍ය දේ තමන් කරෙක්ට් කරගන්න. හරිද? දැන් ඒක මේකට ජනවහර කිය. ඒතකොට මේකට උත්තර ලියද්දි එක ජනවහර කියන්නේ මොකක්ද කියලා. දෙක නූතන නිර්මාණකරණයේදී ඇයි ජනවහර භාවිත කරන්නේ? නූතන නිර්මාණ කිරීම සඳහා ඇයි අපි ජනවහර භාවිත කරන්නේ? ජනවහරේ තියෙන කුමනාකාර ලක්ෂණ නිසාද නූතන නිර්මාණකරුවෝ නිර්මාණකරණය සඳහා ජනවහර භාවිත කරන්නේ? අනේ ඒ පැහැදිලි කිරීම දෙවෙනි වශයෙන් සාකච්ඡා කරා. ඊළඟ තුන්වෙනි කාරණේ තමයි ටෙලිනාට්‍ය තේමා ගීත පහක්වත් අරගෙන උගුල නූතන නිර්මාණකරණයේදී ඒ ටෙලිනාට්‍ය වල තේමා ගීත සඳහා ජනවහර භාවිතා කරලා තියෙන කොහොමද කියන කාරණය සවිස්තරාත්මකව පැහැදිලි කරන්න වෙනවා. පැහැදිලිද? අනේ ඒ කාරණේ තමයි දරුවනි මෙතනදී උගුලන්න වැදගත් කරුණ බවට පත් වෙනවා. සාමාන්‍යයෙන් අපි භාෂාව කියන දේ ගත්තම භාෂාවේ මූලික ස්වරූප දෙකක් තියෙනවා. එකක් තමයි කථික විවහාරය සහ ලිඛිත විවහාරය. ඒකද කථික විවහාරය ගත්තම දරුවනි අපි ගත්තොත් එහෙම වාචික විවහාරයේ වියත්වහාර සහ ජනවහාර කියලා කොටස් දෙකක්. හරිද? භාෂාවේ මූලික ස්වරූපය ගත්තම කථික සහ ලිඛිත කියන කොටස් දෙකක් තියෙනවා. ලිඛිත කථික ස්වභාවය ගත්තම ඒකේ ස්වරූපයන් දෙකක් තියෙනවා. වියතුන් කතා කරන වහර සහ සාමාන්‍ය පිරිස් ජනයා කතා කරන වහර. එතකොට
අපි ව්‍යත්වහාර සහ ජනවහාර කියන කොටස් දෙකකට බෙදුවා. එතකොට දැන් ජනවහාර කියන කාරණේ ගත්තා. පැහැදිලිද? ජනවහාර කියන කාරණේ ගත්තම දරුවනේ ජනවහාරයේ මූලික ස්වરૂප දෙකක් තියෙනවා. පුරේ වැසියා කතා කරන වහර ව්‍යවහාර ලෙසත් කතා කරන වහර ගැමි වහර ලෙසත් අපි හඳුන්වනවා. පුරේ වැසියා කතා කරන වහර ව්‍යවහාර ලෙසත් ගැමියා කතා කරන වහර ගැමි වහර ලෙසත් අපි මෙතනදී එතකොට මෙතන ඕගොල්ලෝ අනිවාර්යයෙන්ම හර කියන්නේ මොකක්ද කියන කාරණය හඳුනා ගන්න ඕනේ. කොහොම දෙනෙක් මේ ජනවහර කියන එක අර්ථකථනය කරද්දී සාම්ප්‍රදායික තියෙන වචන ඉදම කියලා අන්නේ. කිසියම් ජන කණ්ඩායමක් තමන්ගේ සමාජ ක්‍රියාකාරීත්වය තුළ වාචික විවහාරයක් ලෙස භාවිතා කරනවා නම් විවහාරයක් හරිද? එතකොට දැන් අපි ගත්තම මේ ජනවහර කියන එක විවිධාකාර සමාජ විවහාරයන් තුළ ගුණගා ගන්න පුළුවන්. විවහාරයන් තුළ ගුණගා ගන්න පුළුවන් උදාහරණයක් විදියට ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් ගැමි සමාජයේ මිනිසුන් කතා කරන භාෂාමය විවහාරය අපි ජනවහර විදියට ගන්න පුළුවන්. මුදුක්කු පරිසරයක හරි දීවර භාෂාව හරි එහෙම නැත්නම් කමත් භාෂාව හරි එහෙම නැත්නම් අපි ගත්තොත් එහෙම විශ්වවිද්‍යාලයන් වල කතා කරන භාෂා විවහාරයෙන් බා එක්තරා ජන කණ්ඩායම තම ක්‍රියාකාරීත්වයෙන් මතින් වාචික විවහාරයක් ලෙස ගොඩනගාගෙන තියෙනවා නම් ඒක අපි ජනවහර විදියට භාවිත කරනවා. නිසා ජනවහර කියන එක ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් වෙනවා නේද? පන්ති පන්තියට වෙනස් වෙනවා, රැකියාව අනුව ජනවහර වෙනස් වෙනවා නේද? ඊළඟට සමාජ පන්ති අනුව වෙනස් වෙනවා. මේ වගේ ජනවහර විවිධාකාර සමාජ සංස්කෘතික කාරණා මත ගොඩනැගෙන. හරිද? උන විදිහට ජනවහර කියන්නේ මොකක්ද? ජනවහර ගොඩනැගෙන්නේ කොහොමද කියන කාරණය ඊළඟ අධ්‍යයනයේදී ඔයගොල්ලෝ පැහැදිලි කරන්න වෙනවා. එකෙන්දී අපි කියන්නේ ජනවහර කියලා කියන්නේ බොහෝ ජන විඥාන. මේ ඒ තුල සාම්ප්‍රදායික දැනුම සාම්ප්‍රදායික විඥාණය හැම වෙලාවෙම තියෙනවා. මේක තියෙනවා ප්‍රබල සමාජ ප්‍රකාශනය. මේ තුන තියෙනවා ප්‍රස්තුත ගවේෂණය කිරීමට විශාල ඉඩක්. මේ ඊළඟට මේ තුල තියෙනවා ප්‍රබල සංනිවේදනමය හැකියාව. පැහැදිලිද? ඒ වගේම තමයි ජනවහර මිනිසුන්ට කිසිසේත්ම පුරුදු දැක පුරුදු අසා පුරුදු භාවිතයේ පවතින දේවල්. එනිසා දෙවැනි දෑ හරහා නිර්මාණ කරනවා කියල යන්නේ මිනිසුන් ටංගාලා මේ දේවල් වැළඳ ගන්න. ඒ වගේම නිර්මාණ කර්මයකට ඉතා අලංකාර ඉතා සෞන්දර්යාත්මකව තමන්ගේ ප්‍රකාශනය තමන්ගේ අදහස අනිකාට වඩාත් හොඳින් සන්නිවේදනය කළ හැකි විවහාරයක් තමයි අපි ජනවහර කියන කියන්නේ. ඉතින් දරුවනේ ජනවහරයේ තියෙන මෙවැනි කාරණා නිසා මේ විදිහට ජනවහරයේ තියෙන විවිධ කාරණා නිසා කියන්නේ නිර්මාණශීලී කාරණා නිසා අශා මේ කියන්නේ නිර්මාණකරණයේ සන්නිවේදනකාරයේදී ජනවහර භාවිතා කිරීමේ හැකියාවක් තියෙනවා. මගේ ප්‍රකාශනය වඩා තුමින් ප්‍රකාශ කිරීමේ වැදගත්කමක් නිර්මාණ කර්මයට වඩා තේ සන්නිවේදනය කිරීමේ අවශ්‍යතාවය සෞන්දර්යාත්මක රසය ඉස්මතු කිරීමේ අවශ්‍යතාවය ඒ වගේම තමයි භාවිතා කරන භාෂාව වඩා තුමින් ආකර්ෂණශීලී වැළඳ ගැනීමේ තත්ත්වයක් ඒ වගේම තමයි තමන්ගේ සිතැඟි වඩා තුමින් නිර්මාණයේ තුල උද්දීපනය කිරීමේ හැකියාව පැහැදිලිද? ඒ වගේම තමයි සහෘදයාට නැත්නම් රසිකයාට ඒ වැළඳගත හැකි දැකපුරුදු අසා ඇති නේද? ඈ තමන්ට වඩා ආසන්න ආගන්තුක නොවන විවහාරයක් බවට පත් වෙනවා. මේ සියලුම කාරණා ජනවහර තුල තියෙන නිසා නීලයේගේ තියෙන සෞන්දර්යාත්මක ගුණ විතරක් නෙවෙයි ප්‍රස්තුතයන් ප්‍රස්තුත ගවේෂණයේ ජනවහරයේ තියෙන බොහෝ ජන චරිත ජනවහරයේ තියෙන බොහෝ යෙදුම් නේද?
අපි නිර්මාණකරණයේදී භාවිත කරා, සංනිවේදනයේදී භාවිත කරා. අන්නේ ඒ කාරණා නිසා නූතන නිර්මාණකරණයේදී ජනවහර භාවිත කරා. ජනවහර විදිහට අපි මොනවද ගන්න? නේද? යෙදුම් ගන්න පුළුවන්, ආත්මෝපදේශ ගන්න පුළුවන්, හිතෝපදේශ ගන්න පුළුවන්, ප්‍රස්තාර මිත්‍රණි මොනවද මේ මේ ප්‍රස්තාපින්දු ගන්න පුළුවන්, ජන කියමන් ගන්න පුළුවන් නේ? එවැනි සියලුම වාචික විවහාරයන් ජනවහර විදියට ගන්න. ඉතින් ජනවහර කියලා ගත්තම ඔකේ වාචික විවහාරය පම වචනමය පමණක්ම නෙවෙයි. ඒ තුල තියෙන ආකෘති, ඒ තුල තියෙන හැඩයන්, ඒ තුල තියෙන විඥානය, ඒ තුල තියෙන අර්ථ නිරූපණයන්, ඒ තුල තියෙන මේ සංඥා සංකේතයන්, ඒ තුල තියෙන සංඥාර්ථ වේදයන්, මේ සියල්ලම නිර්මාණකරණයේදී නිර්මාණ කර්මයකට භාවිතා කිරීමේ හැකියාවක්. හරිද? ඔන්න ඔය විදිහට නූතන නිර්මාණකරණයේදී ජනවහර භාවිතා කරන්නේ ඇයි? නේද? ජනවහරට අයත් වෙන දේවල් මොනවද? ජනවහර කියන්නේ මොකක්ද? මෙන්න මේ කියන කාරණා ටික ඊළඟ අධ්‍යයනයේදී පැහැදිලි කරා. හරිද? ඊළඟට ඔගේ දෙවෙනි අර්ථකථනයේදී වඩා වැදගත්ම දේ තමයි දරුවනේ නිර්මාණකරණයේදී ජනවහර අපිට වැදගත්. يعني නූතන ටෙලිනාට්‍ය කරුණු වංගේ ටෙලිනාට්‍ය තුළදී ජනවහර භාවිත කරන්නේ කොහොමද කියන කාරණය අපිට ඉතා වැදගත් වෙනවා. ඒකට ඕගොල්ලන්ට මතකයේ තියෙන්නේ දරුවනේ නූතන නිර්මාණකරණයේ තුළදී ජනවහර භාවිතා කරලා හදපු ටෙලිනාට්‍ය කීපයක්. හරිද? ඒ ටෙලිනාට්‍ය සහ ඒ තේමා ගීත කීපයක් ඕගොල්ලන්ට මතකයේ තියෙනවා. ඒ මතකයත් එක්ක ටෙලිනාට්‍ය වල තියෙන සීමා ගීතයන් වල තියෙන ජන විවහාරයන් හඳුනා ගැනීම වැදගත් වෙනවා. නිකන් අපි බලමු එහෙම ඕගොල්ලන්ට දඩු බස් නාමානේ කියන තෙල්නාටි ඒ තෙල්නාටි සීමා ගීතේ මෙන්න මේ විදිහට ඕගොල්ලන්ට බලන්න පුළුවන් වෙනවා. අපි දැක්කත් එහෙම දැන් මේක ඒ තේමා ගීතේ මම ටීක්ස් ටික අරන් තියෙනවා උඹලගේ මේ මේ දැන් මේ නාට්‍යයේ තියෙන තේමා ගීතේ තියෙන මේ ලිරික්ස් ටික බලන්න ඕගොල්ලන් මේක මේ මම ගුරුන් ටික දාලා තියෙනවා ඒකෙන් හොඳින් බලා ගන්න ඕනේ. තක්නා දිවිසිට වගවල බැලෙමින් බැවිනා කිරිපොමින් වූ යන්නේ ලකුණා පෙරපින් නැති බව දන්නේ රැග්නා දෙවි මෙලෙස කුමරුන්ගේ නේද? සදාපුරය කෙරෙමිනි කැලේයා කියා වැදිනි මග සෙනග කැලේයා සදා සෙනග ගල් කරපු කැලේයා එදා පසිදු විය දෙවියෝ කැලේයා නේද? හේමසිරි කේමදාසයන්ගේ සංගීතයට අනුව තමයි මේ ගීතය සංගීතවත් වෙලා තියෙන්නේ. පැහැදිලිද? එතනදී දැන් බලන්න මේ රචකයා ස්වකීය පරිකල්පනය ගොඩනගා ගැනීමේදී ගේය පද රචකයා තමන්ගේ ගීතය පද රචනා කිරීමේදී ජනවහරේ යෙදුම් භාවිතා කරලා තියෙන ආකාරය ප්‍රශ්නේ අන්නේ තේකන්නේ ජනවහරේ ගගෙන නූතනා කියන තේමා ගීත යෙදුම් වශයෙන් ගෙන ඔවුන් මේ තේමා ගීතය තුල තියෙන ජනවහරේ ස්වභාවය නැත්නම් ජනවහරේ යෙදුම් කවරක්ද කියන කාරණේ භාවිතා කිරීමේ ඇති වැදගත්කම කුමක්දයි කියන කාරණය පැහැදිලි කළ යුතුයි. මේ පැහැදිලිද? දැන් උදාහරණයක් විදියට ගත්තොත් මේකේ බලන්න පෙරපින්. දැන් ජනවහරයේදී භාවිතා කරන එක ඉදුමක් තමයි දැන් මේකේ පෙරපින්. පෙර මිනිසුන් සෑම විටම ජන සාමාන්‍ය ජනයා සොකී ජන ජීවිතය තුළ
ඔහුගේ විඥානයේ තුල තියෙන දෙයක් තමයි දරුවනේ හැමතිස්සෙම පවපින කියන්නේ. පවපින කර්මය මේ වගේ දේවල් සාම්ප්‍රදායික ජන විවාහ ජන විඥානයේ තුල පවතින දෙයක් නේද? එතකොට පෙරපින් නැති බව ගන්න. එතන මෙතනදී පෙරපින් කියන වචනේ ඉතින් කියන්නේ වැඩක් නේ. රත්නා දිවි සිට වගවැලේ ඉන්නේ බැවිනා කිලි පොවුමින් නෝවියන්. පැහැදිලි. දැන් මෙතන පෙරපින් මම කියන්නේ මෙතන අපි ඊටේ අර්ථකථනේ නැතුව පොදුවේ මේකේ යෙදුම් ගමු, ඊට පස්සේ අර්ථකථනයන් ගැන පැහැදිලි කිරීමක් කරන්න වෙයි. පැහැදිලිද? දැන් මෙතන මේ තියෙන දැන් මේකේ වචන විදියට ගත්තොත් එහෙම වගවැලෙහින්නේ, වැලෙහින්නේ කියන වචනය එක. ඊළඟට අපි ගත්තොත් එහෙම පෙරපි. ඊට පස්සේ අපි ගත්තොත් එහෙම කෙලියා කියන එක. ඊළඟට අපි ගත්තොත් එහෙම ගල් කරපු කෙලියා. පසින්දු කෙලියෝ. මේ සියලුම විවහාරයන් අපිට ජනවහරෙන් භාවිතා කරන ලද යෙදුම් විදියට අපිට හඳුනා ගැනීමේ හැකියාව. දැන් ඔය විදියට ඔය ගීතය අපි පැහැදිලි කරනවා වගේම අපි ගත්තොත් එහෙම මේ හාරකොටි කියන්නේ පැන් හාරකොටිය නාට්‍ය ගතකොටි කියන නේද? මොළදිය වෙලා ගලනවා. ඒ කාන්වේ හොඳකුත් නැහැ නරකුත් නැහැ මුකුත් නැහැ මේ ජීවිතේ. හීන තිබුණට කෝටියක් අතේ නැහැ එකම කියලා. දැන් අපි මම කිව්වා ජනවහර කියලා කියන්නේ හුදෙක් දරුවනේ, මේ සාම්ප්‍රදායික විවාහාරයක් පමණක්ම නෙවෙයි. කිසියම් වූ ජන කණ්ඩායමක් ඔවුන්ගේ විවාහාරයන් තුළ භාවිතා කරන භාෂාමය විවාහාරයක් තියෙනවා නම් ඒක අපි ජනවහර විදියට පාවිච්චි කරනවා. එතකොට දැන් අපි දන්නවා නිර්මාණකරුවෙකුට සුඛී. ඔහු හැම වෙලාවෙම කරන්නේ නිර්මාණය. ඒතකොට නිර්මාණයක සාර්ථකත්වයට වඩාත් වැදගත් වෙන දෙයක් තමයි පාස්තවික නේද, වාස්තවික මේ සන්දර්භයට අවැසි පරිසර පද්ධතිය නිර්මාණය කිරීම. දැන් විශ්වවිද්‍යාලයක උදාහරණයක් ගත්තොත් විශ්වවිද්‍යාලයක පරිසරයක් නිර්මාණය කරන කියන්නේ විශ්වවිද්‍යාලයේ පරිසරය නිර්මාණය කරනකොට විශ්වවිද්‍යාලයෙන් වෙන්න ඕනේ පන්ති කාමරයක් විශ්වවිද්‍යාලයක් බවට පත් කරන්න. හැබැයි එතනදී විශ්වවිද්‍යාලයේ යෙදුම් කියුම් කෙරුම් වචන තියෙනවා. ඒ වගේ දැන් අපි ගත්තොත් එහෙම අර නූපන් පන්තිය නැත්නම් ගැන්ස්ටර්ස්ලා නැත්නම් අපි ගත්තොත් එහෙම යුතාර්ථිකය හරහා ගොඩනැගිච්ච වැඩක් නොකර සමාජ පන්තියේ තියෙන විවහාරයන් එක්තරා ආකාරයකට අපි ජනවහර විදිහට අපි හඳුනා ගන්න ඕගොල්ලෝ ඉංගම්මාදෝ වගේ තිල්නාට්‍යයක් ගත්තම ඒ ස්වභාවය අපි හඳුනා ගන්න නේ. දැන් තිබුණට කෝටියක් කෝටිය කියන වචන කෝටිය කියන එක කවුන්ට් ගාප් විදිහට කියන්න පුළුවන්. නමුත් අපි ගත්තොත් හීන තිබුණට කෝටියක්. කෝටියක් හීන තියෙනවා. ඒක සාමාන්‍ය විගණන. ඒ අපමණය අපිට කියන්න බෑ කොච්චරක්ද ඒක. මේ අතේ සතේ නැත. කියන පුල් කෝඩි ගහලා කියලා කියන්නේ. මේ හීන තිබුණට කෝටියක් අතේ නැහැ කරු කියලා. සත පහක්වත් නැහැ කියන අර්ථකථනය අපේ ජනවාදේ. මේ රුපියලක් අතේ නැහැ. ඛණ්ඩ ස්පිච්චිය නැහැ. එතකොට දැන් මෙන්න මේ 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 ගීතයත් අපිට නූතන ඔය විශේෂම නූපන් පන්ති දැන් ගැස්ටර්ස්ලා නැත්නම් අපිට ඒ වචන තමයි පාවිච්චි කරන්නේ මේ පන්ති අපි ජනවහර වඩාත් හොඳින් භාවිත කරන්නේ මිසක් අපිට කරගත්තු අදක් නැහැ හිටක් නැහැ අපිට සපක් නැහැ නේ. සමාජ පන්තිය වඩාත් හොඳින් නිරූපණය තියෙනවා නේ. අපි මල් දුන්න මල් සර මේ ජනවාරයේ නේද අපි විදගත්තු නේද. ඔය විදිහට අපිට ඒකන පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම උගලන මෑත කාලීනව වඩාත් ඔය රන්ති වැව නාටකය මේ මොකේද මේ
මේ වාගේ තියෙන ලිරික්ස් එක තරම් බලන්න. ඒකේ බහුතරයක් ජනවහර කවිතාවල තියෙනවා. මේ සමාජ ක්‍රමය, මේ සමාජ පන්තිය, මේ වාස්තවික සමාජය වඩාත් හොඳින් නිරූපණය කිරීම. උනේ කතාචාරයේට, ඒ අර්ථකථනයේට, ඒ චරිතවලට, ඒ කතා ආඛ්‍යානයේට වඩාත් සාධාරණ වෙන මේ විදිහට එමා ගීතයේ තුළ ජනවර භාවිත කරපු බවක් අපිට හඳුනා ගන්න පුළුවන්. හරිද? මේ විදිහට ඔගොල්ලෝ කැමති තෙල්ලාට්ටිය පහක් තේමා ගීත අරගෙන ඒ තුල තියෙන ජනවර කිරුතරේ කියන කාරණය මෙතනදී පැහැදිලි කරන්න මෙයාට ඒ කාරණා සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ දෙන්නාගේ අපි ඊපස්සේ ඉතින් අපි දැන් හරි ඊට මේ අතරේ අපි අදින දෙයක් තමයි අහුවා මේ ප්‍රශ්න පත්‍රයේ බහුලව උගුල්ලන්ගේ අහනවා පුවත්පත් භාෂාවේ නිර්මාණාත්මක ස්වභාවය, ගුවන්විදුලි භාෂාවේ නිර්මාණාත්මක ස්වභාවය, මුහු භාෂාවේ නිර්මාණාත්මක ස්වභාවය සහ වාග් විද්‍යානුකූල භාෂා භාවිතයේ පිළිබඳ. දැන් මේකේ තුනේ ප්‍රශ්න ගත්තා. සමකාලීන සමාජ ආර්ථික සංස්කෘතික සංවාද ගොඩනැගීමේ වේලා පුවත්පත් කතුවේකින් දක්වන්නේ සුවිශේෂී දක්වන දායකත්වයේ සුවිශේෂී වේ. තෝරාගත් කතුවේකී රචනායසුරෙන් විවරණය කරන්න. ඒ කියන්නේ ඕගොල්ලොන්ට පුවත්පත් කතුවේකී සහ ඒ පුවත්පත් කතුවේකී වල තියෙන භාෂාත්මක ලක්ෂණ පිළිබඳව හොඳ දැනුමක් අවබෝධයක් තියෙනවා. එතකොට විශේෂයෙන් මේ වගේ ප්‍රශ්නයකට පිළිතුරක් ලියනකොට පුවත්පත් කතුවේකී කවුද, ඒ කතුවේකී රචනා කරන නැත්නම් කතුවේකී කතුවරු කවුද, දැන් හැම පුවත්පත් කතුවේකියම ගැන මෙතන පැහැදිලි කරන්න වෙන්නේ නැහැ අපිට. හඳුනාගත් කතුවේකී රචකයෝ කෙනෙක් අපිට තෝරාගන්න ඕනේ. එසේ තෝරාගත්ත කතුවේකි කීපයක් අරගෙන ඒ කතුවේකි හරහා ඔවුන්ගේ භාෂාව මතින් ඒ සමාජ ආර්ථික සංස්කෘතික සංවාද කොහොමද පැහැදිලි කරන්නේ කියන කාරණය පැහැදිලි කළේ. දැන් එතනදී න්‍යායාත්මක වශයෙන් ඕගොල්ලෝ කතුවේකියක් මොකක්ද, කතුවේකි වර්ගීකරණය, කතුවේකි භාෂාවල මූලික ස්වභාවය සහ ඒ ස්වභාවයන් වල තියෙන විවිධත්වය සහ තෝරාගත් කතුවැකි රචකයෝ 5 දෙනෙක් හඳුනාගෙන ඔවුන්ගේ කතුවැකි රචනා පිළිබඳව අවධානයක් යොමු කරන්න ඕනේ. දැන් මේ අවුරුද්දේ අපි කතුවැකි බලාපොරොත්තු වෙන්න බෑ. අපි ඒ නිසා විශේෂයෙන්ම තීරු ලිපි වගේ කාරණාව, විශේෂාංග වගේ කාරණා පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන්න වෙනවා. හරිද? ඊළඟට මේකේ 5 වෙනි ප්‍රශ්නය අරන් බලන්න. මම ඒ අර්ථකථනය විතරක් ඔයගොල්ලන්ට පැහැදිලි කරන්න. ජනමාධ්‍යයක් ලෙස ගුවන්විදුලියේ පවත්නා නිර්මාණාත්මක ලක්ෂණ සැකවින් පැහැදිලි කර, එම ලක්ෂණ ගුවන්විදුලි වැඩසටහන් තුළ භාවිතා වන ආකාරයේ නිදසුන් ඇසුරින් පැහැදිලි කර. පැහැදිලි. ඒ කියන්නේ ඕගොල්ලෝ මෙතන පැහැදිලි කරන න්‍යායාත්මක කාරණාවක් තමයි නිර්මාණ ගුවන්විදුලි භාෂාව සහ නිර්මාණ කර. දැන් ගුවන්විදුලි කියලා කියන්නේ ශබ්ද මාධ්‍යයක්. ඔගොල්ලෝ ගාව තියෙන සටහනක් තියන්න ඕන කියන්නේ නැහැ. ගුවන්විදුලි භාෂාව සහ නිර්මාණ කරන්නේ කියන එක. පැහැදිලිව තියෙන සටහනක් තියෙන්න ඕනේ ගුවන්විදුලි භාෂාව සහ නිර්මාණ කරන්නේ කියන එක. දැන් ගුවන්විදුලි කියලා කියන්නේ ශබ්ද මාධ්‍යයක්. එතකොට මෙතනදී හඬ කොහොමද නිර්මාණාත්මකව ගුවන්විදුලිය තුළ භාවිතා කරන්නේ? දැන් එතනදී අපි මතක තියාගන්න ඕනේ හඬ කියන්නේ මොකක්ද, ගුවන්විදුලියේදී භාවිතා කරන්න පුළුවන් හඬ ප්‍රභේද මොනවද, සහ ගුවන්විදුලියේදී හඬ ප්‍රභේදයක් ලෙස භාවිතා කිරීමේදී අපි අවධානය යොමු කළ යුතු කරුණු මොනවද? අනේ ඒක ඊට වැදගත් වෙනවා. මොකද නිර්මාණාත්මක විවහාරයක් ලෙස හඬ භාවිතා කරනකොට අපි ගුවන්විදුලියේ ප්‍රබලතාවයන් සහ දුබලතාවයන් කියන දේවල් හඳුනාගෙන
ඊළඟට ගුවන්විදුලි මාධ්‍යයේ තියෙන සුවිශේෂතාවයන් හඳුනාගෙන ඒ ඇසුරු කොටගෙන තමයි නිර්මාණාත්මකව ගුවන්විදුලි භාෂා මේ ගුවන්විදුලි භාෂාව භාවිතා කළේ. හරිද? ඒ ටික පැහැදිලි කරන්න ඕනේ. ඉන් පස්සේ ගුවන්විදුලි වැඩසටහන් ප්‍රවෘත්ති වෙන්න පුළුවන්, ටෙලි නාට්‍ය වෙන්න, නාට්‍ය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ගුවන්විදුලි සම්මුඛ සාකච්ඡාවක් වෙන්න පුළුවන්, නිවේදකයාගේ භාෂාත්මක විවහාරයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ළමා වැඩසටහනක් වෙන්න පුළුවන්, සජීවී වැඩසටහනක් වෙන්න පුළුවන්, විලක ගැනීමක් වෙන්න පුළුවන්, ගුවන්විදුලි නාට්‍යයක් වෙන්න පුළුවන්. මෙවැනි තෝරාගත් වැඩසටහන් කිහිපයක් තුළ මේ නිර්මාණාත්මකව භාෂාව භාවිත කරන්නේ කොහොමද කියන කාරණය අපි පැහැදිලි කරන්න වෙනවා. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් ගුවන්විදුලි නාට්‍යයක නේද, දැන් හඬ ගුවන්විදුලියේ පදනම හඬ නම් හඬේ ස්වරූප ගණනාවක් එකක් තමයි. අපි දන්නවා ගුවන්විදුලි හඬ නිවේදකයා, නිවේදකයාගේ හඬ, නිවේදකයාගේ දිබස්, නිවේදකයාගේ කථනය, මේ සියල්ලම ගුවන්විදුලි භාෂාව විදිහට සංකාගමු. නිසා ගුවන්විදුලියේ නිවේදකයාගේ මාධ්‍යයක් විදිහට බහුතර මිනිසක් හඳුනාගන්න. ඒ පළවෙනි කාරණේ. ඊළඟ දෙවෙනි කාරණේ තමයි ගුවන්විදුලි වැඩසටහන අනුව තේමා ගීත, තේමා නාද නේ. ඔගොල්ලෝ ගුවන්විදුලියට සම්බන්ධ වෙනකොට මතකද මේ තේමා නාදේ නැරඹෙන්නේ මෙහෙමයි කියලා කියන අසන්නන්ගේ ඉල්ලීම්ති ගුන්ගේ මැණික් වාසනා උදාව කියනකොට ඒකට තේමා ගීතයක්, අම්බිකා ගීතෙන් ගීතේ කියපම ඒකට තේමා ගීතයක් නේ. සාගරයේ ආදරේ කියන නාට්‍යයක් ගත්තම ඒකට තේමා නේ. සිරසලා මොකද ලව් ඩ්‍රීම්ස් කියලා ගත්තම ඒකට තේමා ගීතයක්. ඊළඟට ප්‍රවෘත්ති කාජනයක් ගත්තම ඒකට ඉස්සර මතකයි අපිට දැන් නැගෙ වෙනස් ඇන්නම්ට පුළුවන්ද මේ ආණ්ඩු පෙරලන්න 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 කිය තේමා නාදය. එතකොට තේමා නාදය කියන එකත් ගුවන්විදුලි භාෂාව. ඊළඟට අපි ගත්තොත් එහෙම පසුබිම් හඬ සංගීතය නේ. පසුබිම් හඬ, පසුබිම් හඬ කෘතිම හඬ වල වෙන්න පුළුවන්, ස්වභාවික හඬ වල වෙන්න පුළුවන්, නිර්මිත හඬ වල වෙන්න පුළුවන්. ඊළඟට පසුබිම් සංගීතය නේ, තේමා හඬ සංගීතය. ඊළඟ නියතතාව නේ. දැන් ඒ වගේ දේවලුත් භාවිතා කරන අවස්ථාව වැඩසටහන් වර්ගය ඒ අනුව භාෂාවේ වෙනස්කම් තියෙනවා. ගුවන්විදුලියේ දැන් නාට්‍යයක් ගත්තොත් එහෙම නාට්‍යයේ තේමා නාදේ දැන් මට හොඳට මතකයි ඉස්සර රහස් පරීක්ෂක දිවාකරගේ වික්‍රමී කියලා නාට්‍යය. ඉතින් රහස් පරීක්ෂක දිවාකරගේ නාට්‍ය ගත්තම ඒ තේමා නාදේ ඉතාමත් භයංකරයි. කුතුහලය, ත්‍රාසය, භීතිය දනවන ආකාරයට ඒ තේමා නාදයයි. දැන් අර ITN එක මොකද මේ ඉන්නුනේ මොකද දැන් මන්ද නැහැ කියනවාද කියලා ගොඩක් දවසේ මට ඇහුනේ නැහැ. සිර මේ නාලිකාවක ඔය 3FM එකේ යනවා අවාසනාවකට එක් සත්‍ය කතාවක් කණාමැදිරි රාත්‍රි. ඒක නම් නිකන් මරලා තෝනි දෙයක් නේ. ඒක වනදීයි භාෂාව භාවිතා කිරීමේදී ethics තියෙනවා. ඔය මරලා තෝනි භාවිතා කරන්න බෑ ගුවන්විදුලි භාෂාව. හරිද? එතකොට දැන් අපි එතනදී අපි ගත්තොත් එහෙම ඒ රහස් පරීක්ෂක දිවාකරගේ වික්‍රමරගත් වැස්ස වලාහ. ඒ තේමානාදය මතින් ඒ තෙලින මේ ගුවන්විදුලි නාට්‍යයේ තියෙන ත්‍රාසය, භීතිය, කුතුහලය ප්‍රේක්ෂකයාට දනවනවා. ඒ මට මතකයි බෝඩි කාලේ නාට්‍ය බලනකොට තනින් වුණත් ඒ නාට්‍ය අහන්න හරි බයයි. නේ? ඊළඟට දීර්ඝ කාලීන ලංකාවේ බහුතර දෙනෙක්ගේ මතකයක් තියෙන ඩ්‍රාමා එකක් තමයි විගත් උපේම වික්ටර් මිගෙල් මහතා රචනා කරපු වික්ටර් මිගෙල් මහතා රචනා කරපු නාටක මොකක්ද ඒකට අපි කියන්නේ මේ වික්ටර් මිගෙල් මහතා රචනා කරපු නාටකය මුවන් පැලස්ස. ඒතන මුවන් පැලස්ස කියන නාටකයේ අන්තර්ගතය ආකෘතිය අන්තර්ගතයේ ආකෘතිය මේ අපි ගත්තොත් එහෙම ඒ ටෙලිනාට්‍යයේ හැඩය
ඒ තෙන්නාටි ආකෘතිය, ඒ තෙන්නාටි ස්වභාවය හඳුනා ගන්න වගුරු චුට්ට මිනිමෙක වල. හරිද? එතකොට දැන් මොහොන් පැලැස්ස නාට්‍ය ගත්තම ඒකේ තේමානාදය ගත්තම දරුවනේ, ඒ තේමානාදය කොහොම බලන්න දැන් ඔකලනේ. දැන් ඒක පැත්තකින් මේකේ තියෙන තේමානාදයයි. හරිද? ඉත පැත්තෙන් ඕගොල්ලන්ට දැනෙනවා ඇති මේකේ පුරෝකථනය බිම පැහැදිලි කිරීමකට කතනේ. ඒ සියල්ලම ගත්තම දරුවනේ ඒ නාට්‍ය හරය, සංදර්භය, ඒ නාට්‍ය ස්වභාවය, ඒ නාට්‍ය පරිසරය වගේ දේවල් ඉත පැහැදිලිව මෙතන විස්තර වෙනවා. හරි, ඔන්න විදියට ඕගොල්ලන්ට ගුවන්විදුලි නාට්‍ය ගැන අර්ථකථනයක් ඉදිරිපත් කිරීමේ හැකියාව නැත්නම් විස්තර කිරීමේ අවශ්‍යතාවය ඕගොල්ලන්ට සිදු වෙනවා. පැහැදිලිද? right. ඊළඟට මෙතනදී කතා කරනවා කිසියම් අදහසක් නිර්මාණාත්මක සන්නිවේදනය කිරීමලා සාහිත්‍යකරුවාට භාෂාව උපයෝගී කරනදී ආකාරයේ සම්භාව්‍ය සාහිත්‍ය නිර්මාණසුලින් පැහැදිලි කරන්න. ඕගොල්ලන්ට අනිවාර්යයෙන්ම දරුවනේ චිරන්තන සාහිත්‍ය තුල තියෙන භාෂාමය විවහාරය ගැන හඳුනා ගන්න පුළුවන්. පොළොන්නරු සාහිත්‍ය කෘති වෙන්න පුළුවන්, අනුරාධපුර සාහිත්‍ය කෘති වෙන්න පුළුවන්, කොළඹ යුගයේ සාහිත්‍ය කෘති වෙන්න පුළුවන්, එහෙම නැත්නම් කුරුණෑගල සාහිත්‍ය යුගය වෙන්න පුළුවන්, ඕගොල්ලෝ යාපහුව සාහිත්‍ය යුගය වෙන්න පුළුවන්, ඕගොල්ලෝ තෝරාගත්ත සාහිත්‍ය කෝටි යුගයේ සාහිත්‍ය වෙන්න පුළුවන්. තෝරාගත්ත සාහිත්‍ය කෘතියක භාෂා භාවිතය පිළිබඳව අනිවාර්යයෙන්ම පැහැදිලි කිරීමක් සිදු කරන්න වෙනවා. විශේෂයෙන්ම දේවාවෝ සිංහ කරන්න මේ විෂයත විශේෂයෙන්ම ඉතින් ඒකට ඇත්තටම ඉතින් කඩපාඩමක් තමයි අවශ්‍ය වෙන්නේ. ඔය විදියට මේකේ ප්‍රශ්න ටික කතා කරන්න පුළුවන්. මේ සෑම ප්‍රශ්නයකටම ඇත්තටම ඔයගොල්ලන්ට තියරි සටහනක් අවශ්‍ය වෙනවා. ඔයගොල්ලන්ට යම් අයෙකුට තියරි සටහනක් දැනෙට නැත්නම් තියරි සටහනක් නැත්නම් අනිවාර්යයෙන්ම අපිත් එක්ක සම්බන්ධ වෙන්න සම්බන්ධ වෙලා ඒ අවශ්‍ය තියරි සටහන් ආදිය ලබා ගැනීමේ හැකියාව ඕනෑම කෙනෙකුට තියෙනවා. පැහැදිලිද? එතකොට උගුලු 0.71 855 37 දොරහා කියන නම්බේකට කතා කරමු. පැහැදිලිද? 0.71 855 37 දොරහා කියන නම්බේකට කතා කරමු. තුන්වන වෙලාවක ඔබට අවශ්‍ය ඕනෑම දෙයකට ඒ සම්බන්ධයෙන් තියරි සටහන් වෙන්න පුළුවන්. තියරි නෝට් එකක් වෙන්න පුළුවන්. ඒ ඕනෑම දෙයක් ඔගොල්ලන්ට සම්බන්ධ කරගෙන අපිත් එක්ක ගන්න පුළුවන් PDF එකක් විදිහට, hard copy එකක්.
විදියට රයිට්. එහෙමනම් මම දේශනය අවසන් කරනවා. ඔහු සියලු දේ සම්බන්ධ මේක වීඩියෝ කටේ විදියට අපි YouTube එකට දානවා. ඔහුගෙන්ට සම්බන්ධ වෙන්න පුළුවන්. ඉදිරියේදී ඔයගොල්ලෝ මගේ තැන අපේ ගෲප් එකට ඇඩ් වෙන්න. ඒක ගෲප් එක හරහා තොරතුරු ගන්න පුළුවන්. එහෙනම් සියලු දෙනාටම ස්තුතියි. උදේ විභාගෙ යන්න අවස්ථාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.